අයින අයින යා එබේට හිමිටේම මේක වීඩියෝ මේ වර්ෂාව කතරම් ප්‍රබල වූවද තවමත් සටන්කරුවන්ගේ ස්ලෝගන් වල ශක්තිමත් භාවය නැවතී නෑ ඉතින් ජනතාව මේ විදිහට කෑ ගහද්දී පාලකයට තවමත් මේ ශබ්දේ නැසෙන්නේ මන්දයි කියන එක නම් සැබවින්ම පුදුමයට කියන්නේ අති පුදුමයට කාරණාවක්. පිස්සේ 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 ඇතුළම පොඩ හෙමිට අර පැත්තර හැර හැර කූඩාරම් පැවතියත් මේ වන විට කූඩාරම්වල ඉන්නවත් බැරි තරමට ධාරාණිපාත වර්ෂාවක් තමයි පතිතලයෙන් පවතින්නේ ගාලු මුවදොර පිටිය සිතාරා.
දකුණ කරගෙන. අරගළේ දැකපු ලස්සනම තවත් දර්ශනයක් තමයි අම්මලා තාත්තලා දරුවෝ වඩාගෙන ඉඳලා වැස්සට අහුවෙද්දි මේ තාරුණ්‍යයේ අය තමන්ගේ කුඩේ ඒ අයට පවරලා දීලා තමන්ගේ කුඩේ ඒ අයට ලබා දීලා තමන් තනිකරම තෙමෙමි කවදාවත් නොදනුනන මම දැකපු එක තැනකදී මේ මුස්ලිම් අම්ම කෙනෙක් තවත් බබාලා දෙන්නෙක් වඩාගෙන වැස්සට තෙමෙද්දි තනිකරම වුන් ආරක්ෂා කරේ සිංහල කොල්ලෝ පිරිසක්. එතෙන් මේ ජාතිවාදය ආගම්වාදය සියලුම දේ ඉවර වෙලා මේ අවස්ථාවේදී මුරු ශ්‍රී ලාංකික සමාජයේම මුරු සියල්ලම ශ්‍රී ලාංකිකයන් බවට මේ මොහොතේට පත් වෙලා තියෙනවා. මේ වැස්සෙන් හරිහමන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැති වුණා තා මෙන්න කුඩා දරුවා කුඩා දරුවන් සෙල්ලම් කරමින් තමන්ට නොදෙනුණා මේ විදිහට ගෝටා පිස්සෙක්යයි පවසමින් ස්ලෝගන් කුඩා දරුවන් පවා පැවසීමට පෙළඹිලා තියෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ පොඩි දරුවනේ බය නොවී හිටපල්ලා උඹලට හෙට අපි අනිවාර්යෙන් හදලා දෙනවා කියන එක තමයි. ඒත් එකම උඹලට පේනවා ඇති වැස්සෙන් ආරක්ෂා වෙන බැරි වුණත් තරුණ පිරිස් කුඩයක් ගේන්න බැරි වුණ පිරිස් මේ විදිහට අවට හදලා තියෙන ටෙන්ට් ඇතුළට වෙලා ඉන්නා බොහොමයක් පිරිසක් මේ වැස්ස සත පහකට ගණන් නොගෙන මේ විදිහට ඉන්නා. සමහරු වැස්සේ පාරේ නිදාගෙන පවා ඉන්නවා. අකුණු ගැසීම් වලින් නම් කිසිම අඩුවක් නැහැ. ඒ අවස්ථාවේදී තවත් පිරිසක් මාර්ගයේ පන්දු කෙලිනවා. රයිට්, මේ තමයි අපි දකින ලස්සන දසුන්. කොල්ලෝ කෙල්ලෝ හතර පහ දෙනෙක් උස්සනවා. කොල්ලෝ කෙල්ලෝ ඒක යටර වෙලා ආරක්ෂා වෙනවා. මොකද මේ අවස්ථාවේ වෙන කිසිම අරණක් නැහැ. මට සැබවින්ම 10,000ක් විශ්වාසයි මෙතන ඉන්න ජනතාවගෙන් 20%ක් 30%ක්වත් තමන්ගේ ජංගම දුරකථන අදින් පසුවට වැඩ කරන එකක් නැහැ. උන්ට නැවත තමන්ගේ ජංගම දුරකථන මිල දී ගන්න සිද්ධ වෙවි. Yeah.
ඔබට පසුපසින් පෙනෙනා නම් ඔබට පෙනෙනවා ඇති මොවුන් හීතල හින්දා වෙවුලමින් නොවද තමන් අත ඇති ස්ලෝගන් එක අල්ලාගෙන මේ විදිහට සටන් කරන ආකාරය. දෙනාම මේ අරගලයට හේතුවෙන් නයිස් නයිස් ඔබට පේනවා ඇති මේ අවස්ථාවේදී තනිකරම ගලා යන්නේ මඩවතුරවල හිඳමින් පවා අපේ තරුණ පරම්පරාව එක හඬින් තමන්ගේ ස්ලෝගන්ස් කියමින් සටන් කරන ආකාරය. ඒතකම ඊට සමාන ප්‍රමාණයක් ඉංග්‍රීසි කටහඬවල් පවා වැහෙනවා. ඒ කියන්නේ මෙතන මේක එක පන්තියකට විතරක් සීමා වෙච්ච අරගලයක් නොවි දැන් මේක මුළු ලංකාවම වෙලාගත් අරගලයක් බවට පත් වෙලා තියෙනවා. ඒතකම පසුපසින් ඔබට විනය මේ සටන අරන් යන විනයානුකූල බවත් පෙනෙන තියෙනවා. සෙලිබ්‍රිටීස්ලා එතනින් එහාට ගියාට පස්සේ තවත් සමහර මේ ඔබට පේනවා නැති සාමාන්‍ය ජනතාව පවා පොලිසිය රාජකාරිය තමන්ගේ අතට ගනිමින් සිද්ධ කරනවා. ඔවුන් රථවාහන හසුරවනවා. ඔව් මට මේ ඒත් එකම අර කලින් කිව්ව ආකාරයට තරුණ සෙලිබ්‍රිටීස්ලා තමන්ගේ රාජකාරිය නිසි ආකාරයට ඉෂ්ට කරන ආකාරය තමයි ඔබට පේනවා ඇති ඉස්සරහින් යනවා. කෝනාර් එතනින් එහාට ගියාට පස්සේ දිලාන් සේනානායක ඒ සියලු දෙනා ඊට පස්සේ අපේ කොලොම්බියාවල රටා මේ හැම දෙනාම තමන්ගේ යුතුකම අකුරට මිෂ්ට කරන ආකාරය තමයි අපිට පේන්න තියෙන්නේ. ඔව් මේක නැවතවතාවක් කියන්න දෙන්නේ ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච අරගලයේ සුන්දරතම මාදුට සුන්දරතම අරගලය. අරගල වැඩි ප්‍රමාණයක් දැකලා නැහැ. නමුත් මාදුට සුන්දර සහ කියවිය යුතු දේ තමයි මේ අරගලේ පුරාවටම තියෙන ආදරේ විතරයි. මම කුරිරු බවක් දැක්කෙම නැහැ. මුළු සටන් බිම පුරාවටම තනිකරම ආදරය දෝර ගලනවා. ආදරේ අරගලය. ඉතින් ඔබත් එන්න පුළුවන් වෙලාවක් තියෙනවා නම් පුළුවන් කමක් තියෙනවා නම් උදව් කරන්න කොල්ල කෙල්ලන්ට හයියකන මේ වෙද්දී අවශ්‍ය ද්‍රව්‍ය පහළ යනවා. මොකද සටනට සෑහෙන ප්‍රමාණයක් එක් වෙලා තියෙන හින්දා සටනට සෑහෙන ජනතාවක් එක් අහුවෙලා තියෙන හින්දා වෙනදා තරම් ආහාර පාන ඇත්තනම දැන් අඩුයි. ඉතින් ඔබට පුළුවන් විදියකට මේ වීඩියෝ එක දකින ඔබ පිටරටක ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අයියා කෙනෙක් අක්කා කෙනෙක් නම් එහෙම නැත්තම් ලංකාවේ යමක් කමක් මේ අවස්ථාවේ හැමෝටම අමාරු කාලයක්. නමුත් ඔබ සතුව යමක් කමක් තිබෙන කෙනෙක් නම් ඔබට හැකේ අයුරින් දායක වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔබට පේනවා ඇති මේ මුණු දැක්කහම අර අපේ රට 70 වසරක් පුරාවට අගාධයටම ඇද දාපු අර නාකි බේබදු පරම්පරාව මේ වෙද්දි කවුරුත් මෙතන නැහැ. තනිකරම මේ සටන් බිම පිරලා තියෙන්නේ තරුණ ජවයේ තරුණ අරගලයේ. වැස්සෙන් බේරෙන විවිධ උපක්‍රම වුන් ගන්නවා. නමුත් ගොඩක් උපක්‍රම අසාර්ථකයි. යාට යනවා. ඉතින් මේ වෙදි කලිසම් නම් ගන්න දෙයක් නැහැ. කලිසම ආයේ උඩට වෙන කම තෙමිලා තියෙන්නේ. නැවතවතාවක් මංගේ වගේ මෙතනින් අනිවාර්යෙන් 120කගේ 30කගේ දුරකටන හෙට වෙද්දි වැඩ කරන එකක් නැහැ. ඉතින් වැස්සේ තෙතබරිත වෙන ජනතාවට සප්පායම් වෙන්න මෙතන බෙලිමල් තියෙනවා. ඔබ දකින්නේ මේ
එන්න අරගල බිමට ආදරය අරන් පුළුවන් නම් කෑමත් අරන්. දන්නානේ තරුණ කොල්ල කෙල්ල ගහම කොච්චර කෑවත් මදි. මේ දින අරගල බිමේදී ඔබට තිබහක් විපාසයක් දෙන්න අවස්ථාවේදී අන්න බොන තියෙන ගෝට කඩේ මේ ගෝට කඩේට ඇවිල්ලා ඔබට ඕනම දෙයක් සත පහක්වත් වියදම් නොවිය අරගෙන යන්න පුළුවන්. මෙතන තියෙන ඕනම දෙයක් දැබලව කියලා ඔබට තේරෙන ඇති මුස්ලිම් දෙමළ සිංහල කිසිදු ભેදයක් තොරව එක දජයක් යටතේ සියලු දෙනා ඒක රාශි විසිටිනවා.